විශේෂයෙන්ම ශ්‍රී ලංකා පොත්ජන පෙරමුණේ ප්‍රාදේශ සභාවල සභාපතිවරු උපසභාපතිවරු කැඳෙව්වා. ඔවුන් එක්ක ඉදිරි මැතිවරණ වැඩපිළිවෙල පිළිබඳව දීර්ඝ වශයෙන් අපි සාකච්ඡා කරනවා. දැන් අද කවුද ඇවිල්ලා හිටියේ? ප්‍රබල ජනාධිපතිතුමායි හම්බෙච්ච අයත් හිටියද? මේ බවට තල් සුකිරිපැණිය නිරෝගීවත් දිවියකට පෞලි සමට. ඔබතුමාලා දැක්කනේ. ඇවිල්ලා ගියපෝ ඔබතුමාලා උදේ ඉඳන් මෙතන හිටියනේ. ඔව්. ඉතින් අපි මාධ්‍ය සම්දර්ශන වල නෙවෙයි අපි සූදානම් වෙන්නේ. අපි ජනතාව එක්ක දේශපාලනය කරන සූදානම් වෙන්නේ. ප්‍රතිපත්ති එක්ක දේශපාලනය කරන සූදානම් වෙන්නේ. ඉතින් ඒ ප්‍රාදේශ සභාවල සභාපතිවරු උපසභාපතිවරුන්ගේ අදහස් අනුව මම හිතන්නේ මේ සති අන්තයේ ඉඳන් ගම්වලට ගිහිල්ලා අපේ කොට්ටා සංවිධායකවරු අපේක්ෂකවරු මුණ ගැහෙන්නත් මන්ත්‍රී වරුන් වරියන් මුණ ගැහෙන්නත් අපේ පක්ෂයේ නායකයෝ කටයුතු කරනවා. දැන් එතුමන්ලා කිව්වද ඔබතුමාලගෙන් ඉල්ලුවද මේ වර්තමාන ජනාධිපතිතුමත් එක්කම ඡන්දෙට කරමු නැත්නම් ඔබතුමාලගෙන් කෙනෙක් දාමු කියලා? නෑ, එයාගේ මතේ පක්ෂ ගැන තීන්දුවක් දැක්ක ඉන්නවා කියන කාරණය. මොකද එයා විශ්වාස කරනවා පක්ෂය තමයි මෙතන ශක්තිමත් කියන කාරණය, වගේම ප්‍රතිපත්ති තමයි අපි ආරක්ෂා කළ යුතු කාරණය, වගේම ඉදිරි මැතිවරණ වල එයාට තවත් මුහුණ දෙන්න ඕන. මොකද සමහරුන්ගේ මේක අන්තිම ඡන්දය වුණාට එයාගේ අන්තිම ඡන්දය නෙවෙයි. බොහෝ අය තරුණ අය දේශපාලනය ආරම්භ කරා විතරයි. ඉතින් ඒ අය විශ්වාස කරනවා පක්ෂයේ මූලික හරපද්ධතියන් ආරක්ෂා කරගෙන ඉස්සරහට යන්න ඕනේ කියන කාරණය. ඉතින් පක්ෂයක් විදිහට දේශපාලන මණ්ඩලයත් පක්ෂයත් ගැන තීන්දුවක් දෙක ඉන්නවා කියන පණිවිඩය තමයි එයා ලබන්නේ. දැන් වර්තමාන ජනාධිපතිවරයාත් එක්ක තවදුරටත් සාකච්ඡා යනවද නැත්නම් අවසන්ද? ඒ කියන්නේ අපේක්ෂකයා සම්බන්ධව? නෑ, අපේක්ෂකයා සම්බන්ධව පක්ෂයේ දේශපාලන මණ්ඩලයට යෝජනා ඉදිරිපත් වෙයි. ඉතින් අපි ඒකේ වේලාවට ප්‍රමුණාංශය දැනගන්න පුළුවන්. ඒ කියන්නේ දැන් 7 වෙනිදා ඔබතුමාලගේ අපේක්ෂක එළි දැකීමක් තියෙනවද? පැහැදිලිවම. තියෙනවා. තියෙනවා. එතකොට කවුරු වගේද? 7 වෙනිදා බලන්නේ. 7 වෙනිදා දිනක අද කියලා හරියන්නේ. ධම්මික පෙරේරා මහතා තාම ඉන්නවද කරලිය නැත්නම් එතුමත් බෑ කියලා වගේ එකක්ද තියෙන්නේ? එතුමා තාම ශ්‍රී ලංකා පොත්ජන පෙරමුණේ පාර්ලිමේන්තු මන්ත්‍රීවරයෙක් කිටුපමාත්‍යවරයෙක් විදිහට කටයුතු කරනවා. හරි, බොහොම සතුටුයි.